අයිබෝවන් තෙරුවන් සරණයි දහම් පාසල් අවස්සානවේ භාකට නියමිත ශාසන ඉතිහාසය පොතේ දොළොස්වනි පරිච්චේදේ අපි සාකච්ඡා කරන්නට සූදානම් පළවැනි කොටස විදිහට අපි තොරතුරු කොටසක් දෙවනි කොටසවිදිට තොරතුරු කොටසකයටතේ තමයි දොස්වනි පරිච්චේදේ තොරතුරු සාකච්ඡා කරන්න හාබෝධීන් වහන්සේ වැඩමවීම හා අයිතිහාසික පසුබිම කියන මාතුෘුකාව යටත්තේ තමයි අපට තොරතුරු සාකච්ඡා කරන්නට තිය. ශ්‍රීමහා බෝධීන් වහන්සේ වැඩමවීම හා යිතිහාසික පසුබිම කියන තොරතුරු මාතුෘකාව අයටතේ ඉතිං අපේ නාලිකාව සබස්ක්‍රයිප් කරලා ඔබට පුළුවන් අපේ නාලිකාවත් එෙක්කේ එකතුවට ඔබ විභාගය ලියන කෙනෙක් නම් දහම් පසල් අවස්සාන වවි භාගට ලොකු අත්තලක්වේවි අපි මේසාකච්ඡා කරන තොරතුරු. පාම් ඔබේ පොතය සඳහන්වෙන් විදිහටම තමා අපි සාකච්ඡාව සිද්ධ කරන්නේ පො කියන එක ඔබට අපහසුවක් න අ මාරුවක් නම්ඒවගේම තේරුම් ගන්නට නොහැකි අවස්ථාවතති නගේ හැමේක්ම මඟහරවා ගනිමින් ගුරුවරේගෙන් ඉගෙන ගන්න ආකාරයටම මේ නිර්මාණය කරන පාඩම් වලින් ඔබට ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා ඉතින් ඒ විදිහට ඔබට පුළුවන් මේ පාඩම් ඩන්්නෝඩ් කරගන්නටත් එමනැත් නම් ඔබ වීඩිය පාඩම් නරබමින් ඉගෙන ගන්නටත් පුළුවන්කම තියෙනවා පිළිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව අපි කතා කරමු ශ්‍රී මහාබෝධීන් වහන්සේ වැඩමවීම හා ශ්‍ර බෝධීන් වහන්සේ පිළිබඳ යිතිහාසික පසුබිම පිළිබඳව. බෝධි වෘුක්ෂේ පූජනීයත්වේ බෝධිවෘක්සේ පූජනීයත්වය පලවිනිට අප කතා කරමු බෝ්ධීන් වහන්සේගේ පූජනී අත්වය කොයි වගේ දුරට පැතිරිලා තියෙන පරාසයක් තුළ ක්‍රාත්මක වනි කත කියලා. දඹදිව ශ්‍රීම හබෝධීන් වහන්සේගේ සාකාවක් මෙරටට වැඩම කරවන ලද්දේ ක්‍රිස්තුූ පූර්ුව තුංවන සවවසේ දීය. ශ්‍රීීමමහාබෝධීන් වහන්සේගේ සාකාවක් මෙරටට වැඩම කරවන ලද්දේ ක්‍රිෆ්තු පූර්ුව තුංවන සියවසේදී මේ සිදුවයේ මිහිඳු මාහිමයන් මෙරටට බුදුසමය හඳුන්වාදීමෙන් පස්සේ සංගමිත්තා තෙරණින් වහන්සේගේ ආගමනයක් එක්ක තමයි දුමින්දාගමනේ බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරන්නේ. දඹදිව ධර්මාශෝක අදිරාජාග නත් රාචාගේ අනුග්‍රහය හා අනුබලය ඇතිව ලංකාවේ දෙවන පැතිස් රජතුමාගේ ඉල්ලීමක් අනුව මේ සිද වූ බව වංසකතාත් සඳහන් කරයි දමදිව ධර්මාසෝ කතිරා්චාගේ අනුග්‍රහය ඇතිව ලංකාවේ දෙවන පෑතිස් දේවනම්පීතිස රජතුමාගේ ඉල්ලිීමමක් අනුව තමයි මේ ශ්‍රීීම හාපෝතිීන් වහන්සේ ශ්‍රී ලංකාදදීපේට වැඩම කරවාගෙන ඒ මේ උතුම් කටයුතු සිදුවන්නේ මෙහිදී පළමුෙන්ම ශ්‍රීීමහාබෝධිය වැඩමවීම කෙරෙහි බලපෑ. අයිතිහාසික පසුබිම පිළිබඳව මදක් විමසාබෙලීම වැදගත්. ශ්‍රීීමහාබෝධිය වැඩමවීම කෙරෙහි බලපාන්නටයේ දුණු යිතිහාසික පසුබිම පිළිබඳව යම් කිසි තොරතුරු ටිකක්. ඉගෙන කෙනතිෙනක්ක වැදගත් වෙනවා. ශ්‍රීමහාබෝධිය වැඩමවීම කෙරෙහි බලපාන්නටේ දුණු ඓතිහාසික තොරොතුරු ගොුණු කරන්න. ප්‍ර්නයක් යොම වඩ පුළුවන්. එතකොට මේ තියෙන තොර තුරතමයි අපිට ඉදිරිපාත් කර නැටවෙන්. දීගනිකායි මහා පරිනිි්ාන සත්‍රයේ පරිනිබාන සූත්‍රයේ මහ පරිනිිබ්ාන සූත්‍රයේ සඳහන් වෙන දීගනිකායි සඳහන් වන පරිදි. සැදැහැවත් බෞද්ධයන් විසින් නැරබිය යුතු දැක සංවේගේ ජනත කරවාාගත යුතු ස්ථාන හතරයි. දීගනිකාායි මහහා පරිනිි්බාන සූත්‍රයේ සඳහන් වෙනවා සැදැහැවත් බෞද්ධයන් වින් නැරබිය යුතු සහ දැක සංවේ ගේඋප්පදවාගත යුතු නත කරගතයුතු සංවේගේ ජනිත කරගතයුතු ස්ථාන හතරක්. බුදුරදුන් උපන් නිස්ථානය බධසත්වයන් වහන්සේ උපන් ස්ථානය උන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ස්ථානය දම්සක් පැවත් ස්ථානය, දම්සක් පැවතුම් සූත්‍රයේ දශනා කළ ස්ථානය පිරිණවන් පාවදාල ස්ථානය. බුදුරදුන් බෝධිසත්ත්‍යවයන් වහන්ේ උපන් නිස්ථානය ලුම්බිණ සල්ලියවෙන බුද්ධත්වයට පත්වෙච්ච බුද්ධ ගයාව දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කළ පතන මිකදාය පරනැසිත්‍රී පතන මිකදාය පිරිනිුවන් මංචක කුසිනාරාණුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන කියන සල්වේන පිහිටි පිරිනිවන් මංචකය කියන හතර දැක්ක සංවයක උපතවාගතයුතුයි බෞද්ධ හැම දෙෙන විිසින්ම. මහා පරනිබ්ාන සූත්‍රය තමයි ොරොතුරු සඳහන් වෙන්නේ. මෙම පූජනී ස්ථානයන් දැකීමෙන් නැතිවන ප්‍රසාධ සංවේකය. සුගතගාමී සුගතිගාමී, ීමට හේතුවෙන බව එම සූත්‍රයේ දැක්වේ. මෙම පූජනී ස්ථානයන් දකීමෙන් නැතිවන ප්‍රසාතිය සංවේකය සුගතිගාමීවීමට යහපත් තැනක ගිහිල්ල එපදීමට පවා හේතුවෙන බව මහා පරිනිබ්ාන සූත්‍රයේ වැඩිතුරටත් සඳහන් කලා තියෙනවා මෙම ස්ථානාතරින් බුද්ධත්වයට පත් ස්ථානය හෙවත් බුද්ධගයාවේ පිහිටි මහා ඇසටු මුරුක්සය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලෙස බෞද්ධයෝ හඳුන්වති ඇසට අස්වත්්‍ය කියලත් කියෙනවා මේ අස්වත්්‍ය බෝධී තමයි බෞද්ධයන් විසින් බෝධීන් වහසේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ විදිහට සලකන්නේ බුද්ධ ගයාවේ තමයි ඇසට ෘක්සේ පිහිට ලා තියන්නේ ශ්‍රීීම හාබෝධීන් වහන්සේ පිහිටලා තියෙන්නේ. බුද්ධත්වේ සංකේතයක් ලෙස වැඳුම් පිදුම් කරනවා ශ්‍රී හා බෝධීන් වහන්සේ බුද්ධත්වේ සංකේතය ශ්‍රී මහා බෝධීන් වහන්සේ බෞද්ධයන් අතට බෝධිවන්දනාව මෙසේ ඇරඹුණ නමුත් එම වෘක්ෂ පූජාවේ ඓතිහාසික විකාශනය පාග ෞද්ධයෝගය දක්වා දෙවෙන්නක් බවට්ට සාධක තිබේ. බෞද්ධය මේ විදිට බෝධිවන්දනාව බුදුරජාණන් වහන්සේ සබුද්ධත්තයට පත්වීම පදනම් කරගෙන වන්ද නමාන කළාට මේ බෝධීන් වහන්සේගේ අයිති හාසකත්ය පිළිබඳව කතා කරද්දි ෘක්ෂ පූජාවය යිතිහාසික විකාසනය ප්‍රාග් ෞද්ධයුගයේ දක්වා බෞද්ධ යුගයට ඉස්සර ඉඳ ළම මේ ෘක්ෂ වන්දනාවට අ්‍ය බෘක්ෂ වන්දනාව සිද්ධ කලා කියන්නට තොරතුරු ලැබෙනවා. අස්වත්ත ඇස2 ෘක්ෂේ පිළිබඳ ප්‍රාග් බෞද්ධයෝකයේ ප්‍රචලිතව පැවැති ආකල්ප විමසා බැලීම නේ පැහැදිලි කරගත හැකිය. මේ වෘක්ෂ වන්දනාවේති. ඇස අස්වත්ත කියන බෝධයට වන්දනා කරපු අවස්ථාවන්, ොහමයක් අපිටල් දකිින්ද තියෙන්වා. ඒ පිළිබඳවබෝධ කරගත් තම සම්බුද්ධත්තියට පත්තිට කලින්ඉදළම මේක පූජනීය පෘක්ෂයයක් බව පත්වෙලා තිබුණු බව අපිටවබෝධ කරගන්නට පුළුවන්කම ැබේවි. අස්වත්ත අනෙක් ගස්වැල් අභිබවා අතුූපතර විහිදුවා විශාලව වැඩෙන වනස්පතිව රොක්ෂයක්. අස්වත්ත කියන පරොක්ෂය අනනිෙත් ගස්වල්ට වඩා ඒ ගස්වැල් අභිබවල යන්නට පුළුවන් විශාලව වැඩෙන වනස්පති වෘුක්ෂයක් තමයි අස්වත්ත කියන ඇසතු කියන පෘක්සේ. ඇත අතීතයේ සිටම මෙලෙස විස්ථාලව වැඩෙන ගස් මිනිස් හද තුළ ගුප්ත හැඟීම් ජැනත කරමින් භක්තිය ඇතිකිරීමට සමත්තිී ඇත ඈත අතීතයන්ද ළම මෙවිදිහයට විශාලව වැඩන ගස් මිනිස්සුන්ගේ හදවත් තුළ ගුප්ත හැඟීම් ගුප්ත හැඟීම ඇති කරලා භක්ති ඇතිකරවන්නට හේතු වෙලා තියරෙනවා පැරණි ජන ශවාස තුළින් එය පැහැදිලි කරගන්න පුළුවන් අස්වත් නිය ප්‍රෝධ උදුම්බරා නා කියන මේ ගස් විශාලව ව වෙන ගස් වැඩෙන ගස් අස්වත් නිය්‍රෝධ නික්‍රෝධ කියන්නේ නුගගස් එ වගේ උදුම්බරා සහ නාගස් කියන ගස් මහා විශාලව හැදෙනවා මේ ගස් පිළිපඳ ගුප්තා දහස් ඇති කරගෙන භක්ති මාත්‍ර වූ ඇදහිළි විශ්වාස ඇතිවෙලා තියෙනවා. මේවා වනස්පති වනේ අධිපති වරෘක්ෂ ලෙසදද හැඳින් වේ පනස්පති රෘක්ෂ විදිහට ැඳින්නොමේ ගස් ඉතින් මේවා මොහන්දජාරෝ හර පසිිෂ්ඨාචාර යුගයේ දීද මෙම ඇසට ෘක්ෂය පූජනීය බෘොක්ෂයක් බවට පත්ත තිබිණි. අපි මුලින් සඳහන් කළේ මේ ගහ ෘක්සය කයිරම් දු පූජනීයඇත්වයට පත්වෙලා තිබුණන්ති කියනයක පිළිබඳව දැන් අපි සාකච්චා කරනවා රක් කොයිතරම් දුරට පූජනය අත්තේයට පත්වවෙලා තිබුණන්ති කියනක පිබඳව කතා කර්දි මොහන්ද ජාරෝ හරප්පා සිිස්ටාචාර යෝකයේ දීද මෙම ඇස2 ෘක් සේ පූජරීය ක්ක් බවට පත්වෙ ති බිලාවා මොහන්ද ජාරු හරප්පා ඉන්දු නිමන ිෂ්ටාචාරය සමයේදීත් මේ ඇසතු බෝධය පූජනයේ රෘක්ෂයයක් විදිහට පත්වෙලාති බිලතිෙනවා එම ිස්්ටාචරයට අයත් කාසි මුද්‍රාවල මෙම ගස ඉතා පැහැදිලිවා සටහන් වී තිබීමෙන් එම කරුණු සනාති වෙයි මේක පිළිබඳව වයිතිහාසික තොරතුරුතමයි මොහන්දරු හරපා සිිෂ්ටාචාරයේදී දකිින්ද ලැබෙනවා ඇස රක් ලාංචන තියෙනවා ඇසතු රෘක්ෂේ කාසිවලට මොහන්ද ජාරු හරප්පා සිිෂ්ටා චාරයදී භාවිත කරපු කාසිවල පාවිච්චි කල්ලා තියෙනවා. ඇතුළින් පේනවා බෘක්ෂ වන්දනාවට ඇසතු අස්වත්ත බෝධය ඇතුළත් වෙලලා තිබුණවා කාරේ වෛදික යොගයේදීද එම ෘුක්ෂය පෝජනයත්තුවයට පත්ත තිබිණි. මොහන්ද ජාර හරපා සිි්ටාචාරයෙන් පස්සේ තියෙනවා වෛදික යගයේ වේද යොගයේ. ර යජුර සයාාවන් අතරවන් කියන වේදත්ව තරසිවවේදේ පදනම් කරගෙන ගොටනැග නාගමික සංකල්ප ඒ කාලේ දීත් එම රොක්සේ කියන අස්වත්ත කියන රොක්සේ පෝජනීයත්ත හිට පත් වෙලාති බිල තියෙනවා ඉන්දුනිම්න බොහන්ද ජාරු හර පාස ස්ටාචාරයේ දීත් අස්වත්ව බෝධිය අස්වත් රොක්ෂේ පෝජනයත්වයට පත් වෙලා තිබිල තියෙනවා ඉට පස ඇතිවවෙච්චියුගගේ වයිදික යොගයේ වයිදික යුගයේ දීත් අස්වත් රොක්ෂය පෝජනීයත්වයෙන් සලකලා තියෙනවා රික්මේතිය අස්වත්ත බ්‍රොක්සය ගැන සඳහන් නොවරුවද එම ගසේ අරටුවෙන් නිම කළ යාග භාණ්ඩ ගැන සඳහන් වේ ්‍රික්වයිදය කියන්නේ වේදත් ත්‍රයින්් එක වේද ග්‍රන්ථයක් ඉතිං මේ වේද ග්‍රන්තයේ තුළ අස්වත්ත බෝධිය ගැන තොරතුරු සඳහන් වෙන නැහැ මේ අස්වත්්‍ය කියන ගසේ අරටුවෙන් නිමා කරන්නට දුන්න යාග භාන්්ඩ පිළිබඳව සඳහන් කරනවා අවද අතරව වේදේ මෙම රෘක්ෂය සතුරන් විනාස කිරීමේ ගුප්ත බලයක් ඇති වස්තුවක් විදිහට සල කළ තියෙනවා අතරබන් වේදේ මේ අත්සත්ත කියන ෘක්ෂේ බෘොක්ෂය සතුරන් විනාස කිරීමේ ගුප්ත බලයකින් යුක්තක් විදිහර සඳහන් වෙනවා යනුව රික්වේදත් මේ බෝධීන් වහන්සේ හා සබන්ධව සඳහන් වෙන ගස අරටු අරගෙන නිමාකරපු බාණ්ඩ පිබඳව තමයි රික්වේදය සඳහන්වෙන්නේ අතරබන් වේ දේ සඳහන් වවෙන්නේ බෘක්ෂය මේ බෘක්ෂය සතුරන් විනාස කිරීමේ ගුප්ත බලයකින් යුක්ත පෘක්ෂයක් දයට සඳහන් කරනවා. තෙවැනි වර්ගයට අයත් දෙවියන් අස්වත්ත බෘක්ෂය මෝලයේ වැඩවිසන බවද්ද එහම සඳහන් වේ. තෙවැනි වර්ගයට අඇත් දෙවියෝ විදිහයට සලකන පිරිසක්කින්නොයි පිරිස. අත්වත්ත බෘක්ෂ මෝලයේ වැඩවිසන බවද එහම සඳහන් වේ. මේ අතර්භවේදය සහන් වෙනවා තෙනි වර්ගයට අයත් අස්ව කෙන් පරක්ෂමූලීතමයි වැඩි කියලා. උපනිසත් යුගයේ දීද අස්වත්්‍යය පෝජනය වරොක්ෂයක් ලෙස පිළි කෙන තිබේ උපනි සත්යුගයේ රිෙග්වේද යජුරවේද යාමන්වේද අතරවෙන්වද වේද යුගෙන් පස්සේ ඇතිවවා උපනිසත් යුගයේ ඔ උපනිසත් යුගයේ දී අස්වත්ද ර තට පත් ලා ති නවාස්වත්ත කියන රක්ෂය පූජනයත්වයට පත් වෙලා ති නවා. මෙම රුක්ෂය සු කට ගෙන දෙවියන් වාසය කරන බව ටාන්දෝ්‍ය හාසිතා කවසිතාකි යන උපනිසත් ප්‍රන්ථවල සඳහන් වෙනවා. ටාන්දෝග්‍ය සහ කවසිතාකි යන උපනිසත්වල සඳහන් වෙනවා. මෙම ෘුක් සයේ ඇසුරු කොටගෙන දෙවියන් වාසය කරන බව චාන්තෝකය සහ කෞසිතා කියන මූලාශ්‍රවල උඩට විහිදෙන මුලින් හා පහත්තට විහිදන්න අතුපතරින් උඩට විහිදන මුල්තියෙනව හා පහතට විහිදන අතුපතරින් යුක්ත අස්වත්තය සදාකාලිකය අස්වත්තේ සදාකාලිකායි කියල සඳහන් කරනවා ප්‍රභහස්වර බ්‍රහ්මයාය අමරණීයය සියලු ලෝක දහතුූන් එහි පිහිටා ඇත ඉන් පිටස්තර කිසිවකුට යාන්නු හැකිය එවිදිට තමයි අස්වත්ත බෝධීන් වහන්සේ පිළබඳව වස්වත්්‍ය බෘක්ෂය ගැන සඳහන් කරන්නේ. ප්‍රභාස් වරයි ප්‍රභාස්වර බ්‍රහ්මයාය අමර නීගිය සියලු ලෝක දහතුූන් එහි පිහිටා ඇත ඉන් පිටස්තර කිසිවකුට යන්නු හැකිය අද වසින් උපනිශසදය සඳහන් කරවා තැවැනි ස්වාර්ගට අය දෙවියන් අස්වත්තක කිය රෘක්ෂ මෝලයේ වැඩගවිසනව සඳහන් වෙනවා. අතර්ව කියනවේදී. එවගේම උපනිසාත්යකේති අස්වත්ය පෝජනය රෘක්ෂයක් විදිට සලලාාතියෙන් ජාන්දෝ්‍යය කවසීතාක කියන උපනිසාත් ග්‍රන්ථවල උඩට විහිදන මුලින් හා පහතට විහිදන අතුූපතරින් රෘක්ත අස්වත්වය සදාකාලිකය එකක් විදියටත් සඳහන් වෙනවා ප්‍රභාස්වර බ්‍රහ්මයා අමරණී යත්වයට පත්වෙලා තියෙන වෘොක්ෂයක් සියලු ලෝක දහතුන් එහි පිහිටා ඇත ඉන් පිටස්තර කිසිවකුට යා නොහැක යාදී වසයෙන් උපනිසාත්ක්‍රන්තවල අස්වත්ත වෘක්ෂයේ පිළිබඳව තොරතුරු සඳහන් කරනවා. ඇසතු ෘක්ෂය විශ්ණු මෝර්තියක් හැටියට මහා භාරතය සඳහන් කරයි. මහා භාරතයත් සඳහන් වරවා ඇසතු රෘක්ෂේ පිබඳව. ඇසතු රක්ෂේ පිළිබඳව මහා භාරතය සඳහන්වෙන්නේ විස්්ු මූර්ත්තියක් හැටියට ඇසට රෘක්ෂේ විශ්නු මූර්ත්තියක් හැටියට මහා භරතයම කොටසක් වන භගවත් ගීත භගවත් ගීතාවේ එ වරෘක්ෂය හඳුන්වන ශ්‍රී කෘශ්න විදිහට ශ්‍රී කෘශ්ණ විදිහට තමයි සඳහන් කරන්නේ මහා භාරතයම කොටසක් තමයි භගවත් ගීතාව භගවත් ගීතාවේ ශ්‍රී කෘශ්ණ යන නමින් තමයි අස්වත්ත ෘක්ෂය හඳුන් වල තියෙන්නේ පුරාණ නම් ගන්තවලද අස්වත්ත බ්‍රොක්ෂය පිළිබඳ අත්්භූත කතාන්තර දක්නට ලැබේ පුරාණ කියන ග්‍රන්ථ විශේෂය තුළ අස්වත්ත කිය බ්‍රොක්ෂේ පිළිබඳව අත්භූත තොරතුරු කතන්තර කතා ඉදිරි පත්වෙනවා. මෙම ොක්ෂේ අරට අර ගිනිගානා දන්ඩ අරණි කියන්නේ ගිනිගාන දන්ඩ ලෙස ගෙන ගිනි දෙවියන් පිදීමෙන් අභිමතාර්ථය ඉටුකර ගතහැකි බව අිමතාර්තයන් ඉටුකර ගතහැකි බව විශ්ණූ පුරාණය සඳහන් වෙනවා. රක්ෂේයරට් අරගෙන අරණි එහමලත් නන් ගිනි ගානා දනු හදාගන්න පුළුවන් එහෙම හදාගෙන ගිනි දෙවියන් පිදුවට පසේ අභිමතාර්ථයන් නිටු කරගණඩ පුළුවන් වෙන බව විශ්ණු පුරාණයේ සඳහන් වෙනවා. අස්වත් රෘරක්ෂය නැබීමෙන් හා ස්පරස කිරීමෙන් සියලු පව් දුක් සහ සියලු පවු් දුක් සහ උපද්‍රවයන් විනාස වන බවත්. එම බැවින් ඒ බැවින් ඒ ශ්‍රේෂ්ට බවත් පත්ම පුරාණී උත්තරකාණ්ඩය සඳහන් වෙනවා වත්ත ෘක්ෂය ැබීමෙන් හා ස්පරිර්ස කිරීමෙන් සියලු පව සහදදුක් සහ උපත්තරවයන් විනාස වෙන බවත් ඒ නිසා ඒ ශ්‍රේෂ්ට බව පත්්ම පුරාණයේ උත්තර කාණ්ඩිය සඳහන් කරලා තියෙනවා. එම ග්‍රන්තේහිම තවත් තැනක අස්වත්තයට පුදසක්කාර කිරීමේ අනු සස් විස්තර කරළ දක්වුණනවා මේ ග්‍රන්තේම පත්ම පුරාණයේ උත්ර්ඩ පත්ම පුරාණයම සඳහන් වෙනෝ. අස්වත්තයට පුද සත්කාර කිරීමේ ආනි සංස පිළිබඳව අස්ව රෝපයෙන් වැැජබෙන විශ්නු හට යමෙක් වයිසාක සමයෙහි වයිසාක මාසයහි නොකඩ පැන්වත් කරන්නේ නම් ඒහේතුවෙන් ොහුට අස්වත්ත රූපෙන් වැජබෙන විශ්නු හට මේ සඳහන් වෙන්නේ අපි සඳහන් කරපු පත්ම පුරණී කියන ්‍රන්තය ඒ සඳහන් වෙනවා අස්වත් පුෘක්ෂට පුදසත්කාර කිරීමේ අනිසන්ස අස්වත්තරූපයෙන් මැජබන විශ්ණු හට යමෙක් වයිසාක මාසයෙහි නොකඩවා පැන්වත් කනන්නේ නම් ඒ හේතුවෙන් ඔහුට ධර්ම අර්ථකාමමෝක්ෂ යන සතර වැදෑරුම් ජීවිත පල ලැබෙන බවද එහි සඳහන් වෙයි. ධර්මර්ථකාම මෝක්ෂ කියන සරවැෑ ජීවිත පල ලැබෙන බව සඳහන් කරනවා. ඇසටු රක පිදීමේ අනුසස් මෙන්ම ඒ සිඳීමේ දුරු විපාකද පුරාන ගන්තවල විස්තර කරලා තියෙනවා. පුරාණග්‍රන්ථවල ඇසටු රොකට රුක්ෂේට දු සත්කාර කිරීම යන සංස වගේම දුර්විපාක ඒ විනාස කිරීමට කටයුතු කිරීම සිද්ධවෙන්නට පුළුවන් දුර්විපාක කෙනැත් සාකච්ඡා වෙනවා. යම් අධ්ඥාන පුද්ගලයෙක් අස්වත්ත ෘක්ෂේ විනාස කරයි නම් එම පාපෙන් මිදීම සඳහා කළ හැකි කිසිම කර්මයක් නොමැත ඒ විනාස කරන්නෙකුට පිහිටවන කිසිවකු නැත අස්වත්්‍යය නසන්නෙකු දැක ඒ වලක්වාලීමට යුහුසුළු නොවන්නා තම නැත්‍යු කල තමා විසින්ම උපුටාලන්නෙකුට සමානය. යම් අච්්‍යාන පුද්ගලෙක් අස්වත්ත ෘක්ෂේ විනාස කරයි නම් එම පාපයෙන් මිදීම සඳහා කළ හැකි කිසිම කර්මයක් නොමැත ඒ විනාස කරන්නෙකුට පිහිටවන කිසිවකු නැත. අස්වත්්‍යය නසන්නෙකු දැක ඒ වලක්වාලීමට යුහුසුළු නොන්නා නෙතයු කල තමා විසින්ම උපුටාලන්න උපටාලන්නකුට සමානය. අද වශයන් එහි විපාක පත්ම පුරාණී සඳහන් වෙනවා. මෙතතික් ක්්‍රාකච්ඡා කරනවලින් පැහැදිලිවන්නේ ඇසට ෘුක්ෂයහවත් බෝධී ක්ෂය පාක් බෞද්ධ යුගයේ මෙන්ම පත්චාත් ෞද්ධ යුගයන් හිදීද පූජනී ෘක්ෂයක් විදිහට සැලකුණ බව. බුදුරජාණන් වහන්ස අස්වත්තිය ඇසුර කොටගෙන බුද්ධත්වයට පත් වූයේ භාරතිය ජනයයාතුලේ රෘක්ෂය පිබඳ මහත් භක්තියක් පැවතිී යුක එකදී. එවුනත් බුදුරදුන්ගෙන් පසු එම භානතිය චින්තාවලිය විප්ලවයක් ඇති වුණා බෝතින් වහන්සේ පිළිබඳ චින්තාවලයේ වෙනසක්සිද්ධ වුණ බෞද්ධයන් අතරේම වුරුක්ෂය පෝජනයත්වයට පත්වයේ එහි ඇති ගුප්ත බලයක් නිසා නොව බෞද්ධයම අතර මේ ඇසතු කියන වුෘක්සය ෝජනයත්වයට පත්වනේ කිය කුප්ත බලයක් තියෙන නිසා නෙවෙයි. බුදුවන තින උන්වහන්සේට සෙවන දුන්නේ මේ වෘක්ෂය වන පැවිනිි මෙ වරක්සය නිසා. එන් පසුව භාරතිය ජනයාගේ අස්වත්ත වරෘක්ෂය බෞද්ධයන්ගේ බෝධි වරොක්ෂය බවට පත්ව පූජරී විය. ඊට පස්සේ භාරතිය ජනතාවගේ අස්වර්ත වෘක්ෂේ තමයි බෞද්ධයන්ගේ බෝධිවරෘක්ෂය බවට පත්තුනේෙන්. එතිෙන් අපිට බෝධීන් වහන්සේ පිළිබඳා ඊතිහාසික තොරතුරු ආගමික, සම්බන්ධතා සමඟින් යිතිහාසිකව බෝධීන් වහන්සේගේ ආගමනය සිද්ධ වන ආකාරය පිළිබඳව කියන්නට තොරතුරු රාසියක් අපේ එකතු කරගත්තා. බුද්ධ ප්‍රතිමා ගොඩනැගීමට පෙර පක්ෂය බුද්ධත්වේ සංකේතයක් බවට පත්ව තිබිණි එම වෘක්සය. ෘක්ෂය බුද්ධත්වේ සංකේතය විදිහර සැක්කවේ බුද්ධ ප්‍රතිමා ගොඩන ගඩ කලින් මේ කියන ශ්‍රීම් හා බෝධීන් වහන්සේ ස්වත් බෘුක්ෂේ බුදුරදුන් ජියවමාන කාලයේම සැවත්නූර ජේතවනනාරාමේ සිදුකන ලද ආනන්ද බෝධිරෝපණයත් ඒ තමන්ගේ නිබන්ධ නිබඳ වාසයක් හැටියට බුදුරදු විසින්ම ප්‍රකාශ කරනු ලැබීමෙන් බෝධිරෝපණයට මෙන්ම පෝජාවටත් පස් චාර්් කාලනයන් උනන්දු කරවන විශේෂ සිද්තියක් වුණා බුදුරජාණන් වහන්සේ ජයවුමාන කාලයේති සැවත් නුවර ජේතවනආරාමේ සිත වෙන ආනන්ද බෝධි රෝපණය එ ආනන්ද බෝධි රෝපණය සිද්ධ රෝපණය කිරීමෙන් බලාපොරොත්තුෙන් වනේ නිබන්ධව බුදුරජාණන් වහන්සේ ජේතවනරාමේ වැඩ සිටින වක් කියෙන සංකේතවත් කිරීම ඉතින් මේකත් පස්සෙ කාලේති බෞද්ධයෝ බොෝ දෙනෙක් බෝධිවදනාවට සට වැඳුම් පිදුම් කිරීමේ තත්යට පත්වනයට හේතුවක් වුණා. ඒයට බුද්ධියයේ ෘක්ෂය යනභධානයද ලැබී ඇත. බුද්ධ රක් කියනබිධානය කැබිලතිනව බෝධීන් වහන්සේට බුදුරතුන් ජියවමාන කාලය තුළ බුදු දහම සීග්‍රෙන් ්‍යප්ත වූ නිසා උන්වහන්සේ ජීවමාන කාලයේ දේම පොද පූජා ලැබිය හැකි වස්තුවක් වූ නිසාත් බෝධිදරමය මුළුමහත් භරතයේම පූජනීය වස්තුවක් හැටියට ඉක්මනින් ජනප්‍රිය වනා. ුදුරජාණන් වහන්සේ ජීවමානය කායේය තුළ බුදු හම සීග්‍රීන් ව්‍යාපත වෙච්චනිසාත් උන්වහන්සේ ජීවමාන කාලයේදීම පුද පූජා ලැබී හැකි වස්තුවක්තෙච්ච නිසාත් බෝධි දුරුමය මුළුම භාරතයම බෝධි බරොක්ෂේ පිළිබඳව භාරතය පුරාබම ජනප්‍රියත්වයට පත්වනා පූජනයත්තයට පත් වනා. ධර්මාස්ක අවතිය වනවිට බෝධි වන්දනාව ක්‍රමයෙන් භාරතය ජනප්‍රිය වූ බව ධර්මාසෝකවදී වෙනකොට බෝධි වන්දනාව ඉතාමත් සංවරධනී අවස්ථාවකට පත්වෙලා තිබුණක් ක්‍රමක්‍රමයෙන් භහරතයේ ජනප්‍රියතත්ත්වයට පත්වෙලා තිබුණා ධර්මාසෝක රජතුමා විසින්ද. බෝධි වන්දනාව කරන ලද බව සමන්තපාසාධිකාටු ආවේ බාහිරන්දාාන කතාවේ සඳහන් වෙනවා. ධර්මාසෝක රජතුමා විසිනුත් බෝධීන් වහන්සේ වන්දනාමාන කරපු බව සමන්තපාසාධිකාටු ආවේ බාහිරණ ධනයේ සඳහන් වෙනවා සාංචි ස්තූපයේ ඇති කැටයම් වලින්ද මේ සනාත කරයි. සංචි ස්තූපය කැටයම් වල අසෝක රජතුමා බෝධිවන්දනාව සිද්ධ කරන පව දැක්වෙන කැටයම් දකිනට තියෙනවා. අසෝක යුගයේ වන විට දැන් ලංකාවේ දක්නට ඇති අන්දමට භාරතයේද හැම විහාරේකම බෝධී බුෘක්ෂය හා මල් ආසන අනිවාර් අංගයක් වසයෙන් පැවති බව ආනන්ද කුමාරස්වාමී මහතා සඳහන් කරයි. නන්ද කුමාරස්වාමි මහත්මා ඉතිහාසේ පිළිබඳව තොර තුරු දක්වති සඳහන කරනවා. අසෝක රජතුමාගේ කාලය වෙන කොට ලංකාවේ දැන් තියෙනවගේ හැම විහාරස්ථානයකම් හැම පූජනී ස්ථානයකම බෝධීන් වහන්සේ නමක් සහ මල්ලාසනාතිය තිබුණු බව. ලංකාවේ බුදු දහම පැතිරවීම කෙරෙහි උනන්දූ භානතියයෝ තෙදෙනෙක් වෙති. ලංකාවේ බුදු දහම පැතිරවීම සඳහා මලිත්වය අරගෙන කටයුතු කරපු නන්දුවක්තක්වපු භාරතීය තුන් දෙනෙක්ින්වා ධර්මා අසෝක රජතුමා එක්ෙන මොගලි පුතතිස්ස මහරහතන් වහන්සේ තවත් එක්ෙන මීන මහරහතන් වහසේ තවත් එක්නේ තුන්දනාාම භාරතීය පිරිස් එම ඇතරවරුන් මෙන්ම අසෝක රජතුමාද එවකටට දමදිව ප්‍රචලිතව පැවිති බෞද් වදනාව ලක් වැසියනයටටද ඳවා දීමට උනන්ද වූ බව දෙනි සැකයි. ඒක් කාලේ තෙරවරුන් වගේ අසෝක රජතුමාත් ඒකාලේ දමදිව ප්‍රචලිතව තිබුණු බෝධිවන්දනාව ලංකාවටත් හඳන්වාදීමට කටයුතු කර තියෙනවා ශ්‍රීමහ ෝධිසාකාාව ලංකාවට වැඩම කරවීම එම උනන්දුවේ ප්‍රතිඵලයක් විදිහට දක් පන්න පුළුව. ශ්‍රීමහා බෝධිසාකාව සමඟ අටලොස් කොලේක සිිල්පීන් ප්‍රමුඛ විශාල පිරිසක්ද ලංකාවට එවූ බව වංසකතාාවල සඳහන් වෙනවා. ශ්‍රීමහහා බෝධිසාකාවත් එක්ක අටලොස් කොළයකට අයත් ෆිල්පීන් ශ්‍රී ලංකාවට එවපු බව වංස කතාාවල තොරතුරු සඳහන් වෙනවා. එමගින් මිහිඳු සංස්කෘතිය මෙරට පැතිරවීමද. ඒ සඳහා උනන්දූ පිරිසකගේඒ අපේක්සාාවක් වූ බව එ අපේක් සාාවක් වූ බවස්සිතාගත හැකිය. මිහිදු සංස්කෘතිය මෙරට පැතිරවීමද සඳහා උනන්ද ව පිරිසකගේ එ අපේක්ෂාවක් තමයි බෝධීන් වහන්සේ සහ බෝධිවන්දනාව ව්‍යාප්ත කිරීම ශ්‍රීම හා බෝධිසාකාව මෙරටට වැඩමවීමෙන් පසුවලක් වැස ජනතාව තුළ ඇතිහූ ජාතික හා ආගමක වෙනස්කම් පිළිබඳ වමසීමෙන්න්නේ බව එම අපේක්ෂාව සපල වෙච්චා කාරය කතා කරන්න පුළුවන්මිහිඳදුු හාමුදුරුවන්ටත් අස්්‍යතාවයක් තිබුණා බෝධින්දනාව ලංකාවට හඳුන්ුව දෙන්නටඒකට හේතුව ලංකාවේ බොහෝ දෙනෙක් ප්‍රස්පුෘක්ෂ වන්දනාවට හුරුවෙලා හිට පිරිසක් එනිසා මේ වෙනුවට අර්තාානවිත වන්දනා ක්‍රමයක් විදිහට පෝචා ක්‍රමයක් විදිහට බෝධි පූජා සහ බෝධි වන්දනාව හඳුනුවදීමට මහුදු හාමුදුරුව අදහස් කලා ව යුතුයි ඉතින් ඒ සගමිත්තා ගමනයෙන් පස්සෙ බෝධිය හා සම්බන්ධ වෙච්ච විවිධාකාරය නිර්මාණත්්‍ය එක ට හිතාගන්න පුළුවන් කොයි තරම් දුරට බෝධිවදනාව බෝධිය හා සම්බන්ධ ඇතිවෙච්ට සංස්කෘතිය ප්‍යාපත වෙලා අගේාද කියල කතා කරන්නට සාකච්ඡා කරන්නට පුළුවන්. ෘක්ෂ වදනාවට නව අරුතක් අරෝපනය කිරීම කියන මාතුෘකාව යටතේ කතා කරනකොට. බුදු සමයේ මෙරටට හඳුන්වවා දෙන්න අවදියහි මෙරාට වැසියා විධ ඇදහිළිවල්ට පුරුදුව සිටිය. ඒ ලිබඳව වැඩි දුරකතා කරන්නට අවස්සිවෙහ. වි ඇදහලි ක්‍රම මහින්ද යකයේ බිහිදු මහරහතන් වහන්සේ වැම කරන්නට කලින් තිබුණු බව අපි හැදෙනම දන්නවා. පුරුක්ෂ වදනාව එයි එක් ධනප්‍රිය ඇදහීමක් පුෘක්ෂ වන්දනාව. මහාරක්ෂ ගස් වනස්පති වරක්ෂවලට ගුප්ත බලවේග තියෙනවා කියලා කල්පනා කරල වදනමාන කිරීම. විශේසයෙන්ම මේ අවධියහි ලක් වැසියන් විසින් පෝජනයත්වය හිලා ලන ලැබූ රක්ෂ දෙකක් ගැන නිශ්චිත සාධක තියෙනවා. නුගරුක ඉන් එකකි. පණ්ඩුකාබේ රජතුමා වයිශ්‍රවන නම් යක්ෂ රාජයා බටහිර වාසල අසල නුගරුකක පදිංචි කරවූ බව මහාවන්සේ සඳහන් කරනවා. නුගරුක එක වන්දනාවක් පණඩුකාබේ රජතුමා වයිස්්‍රවන ම් යක්ෂ රාජාව, බටහිර වාසල අසල නුගරුකක පදිංචි කරවපු බව මහා වන්සේ සඳහන් වෙනවා. එහනම් නුගරුක වදනා කිරීම නුගවරොක්සේ. විදිහට පජන අත්තට පත්ති ලති ලතින එෙන්ම පණඩුකාබේ රජච. බටහිර වාසල සමීපෙහිතල් ව්‍යාද දේවයා පදිංචි කරවීය තල් රුකක තල් රුකක තමයි ව්‍යාද දේවයා පදිංචි කරවන්නේ. ව්‍යාද දේවයනු අසනීපවලට අධිපති දෙවිාජයි ගයිග මහතා සඳහන් කරයි. ව්‍යාද දේව කියලා කියන්නේ. තින් ව්‍යාද දව කියන්නේ අසන පූල්ට අධිපති දෙවයා විදිහයට ගයිග කියන පනිවරය සඳහන් කළ තියෙනවා ගයික පනිිවරය සඳහන් කරන්නේ ව්‍යාදිි දේව කියන්නේ ලෙඩ රෝගවල්ට අධිපති දෙවාවිදියට එම දෙවයා දඩයමට අධිපති දෙවයා ලෙස ආචාර්ය පරණවිතාන මහතා හඳුන්වයි පරණවිතාාන මහත්ම සඳහන කරනවා ව්‍යාදි දේව කියල කියන්නේ දඩයමට අධිපති දෙවයාවිදියට එමට අධිපති දෙවයා විදිහට. කෙසේ නමුත් මෙයින් පැදිලි වන්නේ නුග ගස මෙන්ම තල් ගසද එවකට පූජනය බෘක්ෂ ලෙස සලකා වැඳම්පිදුම් කළ බවයි. මෙසේ බුදු සමය පැමිණණ විට මෙහ ජනයා පුෘක්ෂ වන්ධනාවට පුරුදුව සිටිය ෘුක්ෂ වදනාවට පුරුදු වෙලා හිටියා. ඔවුනට ඊට වටා අරථවත් වධනාක්‍රමයා කඳුන්වාදීමටත් ද ධර්මදූත පිරිස කල්පනා කරන්නට ඇත. මේ කියේන බෘක්ෂ වලට වන්දනාමාන කිරීම තිබුණඉතිං. මුදුතු කන්ඩායිමල්පනා කරන්න ඇැතිට වඩා වැදගත්වෙන විදිහට මේ බුදුදමටම සම්බන්ධ වෙච්ච වන්දනාරමයක් පෘක්ෂයන් සම්බන්ධ කර අප ලබා දෙන්නට ඕන කියෙ කල්පනා කරනවා. මේ අනුව එම අරමුණත්ද ශ්‍රීීමමහා බෝධී සාකාව මෙරටට වැඩමවීමට හේතුවන්නට ඇතැයි සඳහන් කළ හැකිය. ඒ විදිහට කල්පනා කර බැලුවම මේ අරමුණත් පෘක්ෂ වන්දනාවට අරතයක් එකතු කිරීම අරමුණත් ්‍ර මහමබෝධීන් හන්සේ ංකාවට වැඩම කරවීම අරමුණක් බවට පත් වෙලා තියෙනනවා. බෝධිසාකා වැඩමවීමට දූත පිරිසක් යැවීම. බෝධිසාකාව වැඩමවාගෙන ඒම සඳහා දූත පිරිසක් ලංකාවේදලා යවනවා ඉන්දියාවට.මිහිඳු මාහිමියන් වහන්සේ වස්කාලේ දිනේක රජගේ දන්වලදා වැඩ සිටියහ. රජගෙදර දංවලඳලා වැඩ හිටිය වස්කාලේ ඉතින් දෙන පැතිස් රජුද්ධ උන්වහන්සේ සමීපේ අසුන් ගෙන සිටියේ. ඉදගෙන හිටියා දේවනම් පිතිස් රජතුමත් ඉඳගෙන හිටියා. එහිදී රජතුමාට මිහිදු මාහිමියන් විසින් දක්වන් ලද කරුණක් මතක්විය තක්වන්න ලද මතක් කරපු කරුණක් මතක් වෙනවා ශ්‍රීීම හා බෝධීන් වහන්සේ සහ සගමිතා තෙරණිය මෙරට වැඩම කරවාදීම පිළිබඳව මිහිදු හිමියන් සමඟ ඇති කරගන්නල් ලද පොන්දුව. රජතුමාය අවස්ථාවේදී. ඇමතිවරුන් සමගදද මේ පිළිබඳ වසාකච්ඡා කළේය ඒ අනුුව ස්වකීය බෑනාව මහා අරිට්ට නම් ඇමතියායම යිතිහාසික දූත මෙහෙවර සඳහා තෝරා ගත්තා ඒ අනුව ස්වකීය බෑනාවන මහා අරිට්ට නම් එමතිාව මේ යිතිහාසික දූත මෙහෙවර සඳහා තෝරා ගත්තා දූතකාරය සපල වූ පසු තමාට පැවිදිවීමට ඉඩදිය යුතුය ජන පොරොන්දුව මත අරිට්ට කුමාරයාදද ඊට කැමැති වුණා දූතකාර්ිය සපල වුණට පස්සේ දුමින්දා ගමනය සංගමිත්තා තැරණින් වහන්සේ වැඩමවාගෙන මේ දූතකාරර්ය රජතුමාට දැනුන්දීමේ කාර්ය නිවා වුනාට පස්සේ තමන්ට මහන වෙන්නට ඕන කියන පොරොදුුව මත ඒ සඳහාප කැමැත්ත දක්වා අරෙට ප්‍රමුක පිරිස දම කොළ පටුනෙන් නැවුනැගී යථ කාලයේ පැළලුප්නූරට ලඟා වූහ දම කොල පටුනෙන් තමයි නැවට නැන්ගේ පැළලුප්නූරට ගිය මුොහුද තරණය කරලා අවසානයේද පැළලුප්නෝරට ගියා මේ දූතකාරගී තොරතුරු දැනුන්දීමට හඳහා එහි පැමිණි ඔහු දේවනම් පියතිස රජතුමාගේ පනිව ඩ අසෝ අධරාජයට සැල කළා තම දීනී වන සංගමිත්තා තෙරණිය ඒ තරම් දුරබැහැර ප්‍රදේශයකට යැවීම ගැන අසෝකරජතුමා එකවරම කැමැත්තක් දැක්වු එන්න හැ එහෙත් තමා ඉතා ප්‍රිය කළ ධර්මය පතුරුවා වලීම සඳහායේ ඉල්ලීමට එකඟවුණා තමන් හරිම කැත්තිෙන් හිටිය ධර්මී ව්‍යප්ත කරන්නිතිංගේ නිසා සගමිත්තා තෙරණිය ඇතුළු පිරිස ලංකාවට පිටත් කරලා එ වන්නට අසෝ රජතුමා කැමැත්ත දැක්වා. ශ්‍රීම හා බෝධි සාකාව ගැනීම. ශ්‍රීීම හා බෝධීන් වහන්සේ නිකම්ම බ්‍රොක්ෂයකින් එහෙම කපල ගන්න බැහැ. ඉතින් ඒ පිළිබඳව සිද්ධ වෙච්ච යිතිහාසික තොරතුරු ක් ේනවා පිබඳවත් අපි දැනගන්නටොන් අපිබල මේ මනුවද කියලා. ආයුදයකින් පපන්නට නුසුදුසු බෝධිවරොක්ෂයෙන් සාකවක් කෙසේ ගනිම් දැයි රජතුමා කල්පනා කලා අසෝකරජතුමා අයුදවලින් පපන්් බැරි බෝධීන් වහන්සේගෙන් කොහොමද දැන් අත්තක් සාකාවක් ගන්නේ කියල කල්පනා කලා. මහාදේවනම් ඇමතියාගේ උපායක් අනුව අසෝකරජිතුමා රජගෙදර මහා සංගය වහ. විසේහි දානය සූදානම් කලා මහාදේව කියන ඇමතියා ඇමතියාගේ උපායක් අනුව අසෝක රජතුමා රජගෙතර මහා සංඝ්‍ය සඳහා ධානයක් සූදානම් කලා දැන් පිරිනම අවසානයේ දදි ශ්‍රීීම හා බෝධි සාකාව ලංකාවට යැවිය යුතුදැයි රජතුමා මුද්ගලී පුත්තතිස්ස හාමුදුරුවන්කින් විමසා සිටියා. එය අනුමත කළ උන්වහන්ස මුග්ගලී පුත්තතිස් හාමුදුරු පිරිනිවන් මංචකයේදී බුදුරජාණන් වහන්සේ විසින් පිරිනිවන් මංචකේයේදී සඳහන් කරන ලදයි සැලකෙන හා අධිස්්ටාන පහක් රජතුමාට ගෙන හැර දැක්වා එක් වරසයකදී කෙලින් මහලතියෙනවා බුදුරජාණන් වහන්සේ පරිනිර්භාන සූත්‍රයේදී සඳහ කරඇති කර ඇත්ති අධිස්්ටාන අතර ශ්‍රීීම හා බෝධී හා සම්බන්ධ අධිෂ්ටාන තුන නම් කරන්නට කියලා ලියන්නට කියලා හලතිීනවා. එම අධිස්්ටාන පහා මහවන්සේ මෙසේ සඳහන් වෙයි අසෝක රජතුමා සාකාවක් ගැනීම පිණිස පැමිණි විට මහබෝධියයේ දකුණු සාකාව ඉබේම ගැලවී රන් කටාරමේ පිහිටනු ලැබේවා. අසෝක රජතුමා සාකාවක් ගැනීම පිණිස පැමිණිවිට මහ බෝධයේ දකුණු සාකාාව ඉපේම ගැලව රන් කටාරමේ පිහිටනු ලැබේවා. දෙවැනි අධිස්ථානයේ බෝධිසාකාව පිහිටවනු කල්හි හිම වලා ගැබක් අතරට වැද සිටියවා. බෝධිසාකාව පිහිටුවනල් හිම වලා ගැබක් අතර බැද සිටීවා තුන්නි අධස්ානය සදදිනකට පසු නැවත ර රන්කටාරමය පිහිටිනෙ. පාතරයන්ගෙන් හා පත්්‍රයන්ගෙන් හා පලයන්ගෙන් සවනක් ගනපුුතු රැස් විහිදේවා. සද්දිනකට පසු නැවත රන්කටාරමේ පිහිටික් කෙනෙහි. රකටාරමේ පිහිටි කනෙහි පිහිටිවෙලාවේ පත්ත්‍රයන්ගෙන් හා පලයන්ගෙන් සනක් ගන්න බදුරැස් විහිදේවා ෝධී කොවලින් සහ ගටිවලින් සවමනගන බුදුරැස් විහිදේවා. තූපාරාම චෛත්‍යයේ පිහිටවනුමගේ දකුණ අකුදාතුව අහසට නැගී යමා මහ පෙළහර කිරේවා. මේ විදිහට අධිස්්ඨාන හතරක් සහ ඊල ග අදිස්ටානිි මගේ දෝනයක් පමණ දහතුන් ලක්තිව රුවන්වල සෑයේ පිහිටවුණු කල්හි බුද්ධවේශය ගෙන අහසට පැනනගී යමා මහ පෙළහර කිරේවා. මහා දෝනයක් පමණ දහතුූන් ලක්තිව වෙලි සෑයේ පිහිටුවන කල්හි බුද්ධවේසයගෙන අහසට පැනනැගී යමා මහ පෙල්හර කිරේවා කියන අධිෂ්ඨාන පහ. මෙම අදිිස්්ඨාන පහ ඇසූ රජතුමා අතිසය සතුට වී පැළලූප් නුවරට නුවර සිට බෝධීන් වහන්සේ දක්වා සත්‍යෝදුන් මග සැරසිවා. අධදිිස්ටාන පහ අහපු රජතුමා අතිසයන් සටු ව පැලප නුවර ඳ බෝධන් වහසේ ශ්‍රී හමෝදීන් වහන්සේති ස්ාන ක් ජොදුන් හතක මඟ සැරසිවා කරාරමක්ද ඒ සඳහා පිළියල කලාා.සිවරග සෙනග පිරිවරාගෙන මහ පෙරහරෙන් රජතුමා බෝධීන් වහන්සේ වෙත ගියා. දහස් ගණන් මරහතන් වහන්සේලාත් අබිසය කළත් රජදරුෝ දහසකට අධික සංඛ්‍යාවකුත් අප්‍රමාණ ජනසමූහයක්. බෝධීන් වහන්සේ වෙත දැස්ව සිටියද්දී අසෝක අධිරාජයා බෝධීන් වහන්සේ තෙරෙහකින් අවුරා වට කරලා ඇදිලි බැඳගෙන බෝධීන් වහන්සේ දෙස ලාගෙන හිටියා. එකනෙහිම දක්ෂිණ සාකාව සම්බන්ධ සතරරියන් පමණ ප්‍රදේශයක් ඉතිරිව සෙසු සියලුම සාකාව පෙනී නොපෙනී ගියා. එකනෙහිම දක්ෂිණ සාකාව සම්බන්ධ සතරරියන් පමණ ප්‍රදේශයක් ඉතිරිවැඩ සෙසු සියලුම සාකාවන් නොපෙනී ගියා. මේ අසිරිමත් පෙළහර දැකපු රජතුමා අතිසය ප්‍රීතියට පත්වෙලා දමදිව රාජ්‍යයෙන් පුදමී. ිසක කලා. දம்பදිව රාජ්‍යයෙන් පුදමී කියලා. බෝදීන් වහන්සේට දමදිව රාජ්‍යයෙන් පුදම කියලා ප්‍රකාශ කලා නැවත සුවந்தමල්லாදෙන් පෝජා කොට තුන් යලක් පදකුණුකොට අට තැනකදී ඇදිලි බැඳ නමස්කාර කලා. නැවත සුවந்தමල්லாදෙන් පෝචා කරලා තුන් යලක් පැදකුණුකට. තුන් අටයක් පැදකුණු කරලා තැනකදී ඇදිලි බැඳගෙන නමස්කාර කලා අනතුරුව බෝධිසාකාව දක්වා උස්සූ රන් පවුමු පුටුව රන්කටාරම තැබ්බ වීය. ඉට පස්සේ බෝධි සාකාව දක් කොල උසරන් රන්කටාරම තිබ්බා. රජතුමාද රුවන් පුටුවකට නැගී රන් තෙලි කූරක්ගෙන සාකාවෙහි ඉරක් ඇදා. සාකාවේ ඉරක් ඇදා. බෝධ සාකාව ලක්තිවට යායුතුම් නම් මා සර්වඥ ශාසනයහි විමැති රහිත නම් මේ බෝධිසාකාව තමාම සසිදීරන් කටාරමහි පිහි පිහිටවායි පාර්ථනා කළ සත්‍ය්‍රයා කළක් මේ බෝධි සාකාව ලක්තිවට ජායුතුම් නම් මා සර්වඥ ශාසනයෙහි විමැති රහිත නම් මේ බෝධිසාකාව තමාම සිදීරන් කටාරමහි පිහිටවා කියලා ප්‍රාර්ථනා කළ සත්‍යක්‍රයා කළා සත්්‍රයක් සත්‍යක්‍රියා මවසායහි බෝධිසාකාව තමාටසිදී තමාමසිදී රන් කටාරම මත්තේ පිහිටියා ඒ දුටු රජතුමා ඇතුළු මහා පිරිස ප්‍රීති ගෝසා පැවැත්තුවා මහා සංගයා වහන්සේ සාතුනාද පැවැත්තුවා බෝධිසාකාව මුල් සියයකින් කටාරමේ පිහිටියා බෝධිසාකාව මුල් සියයකින් කටාරමේ පිහිට ලාතියෙනවා මහ පපොලොම්පාාවුනා නානාප්‍රකාර ප්‍රාතිහාර පහළ වුණ. රජතුමා නැවතත් බෝධයේ රාජ්‍යයෙන් පුදා බෝධි පූජා පැවැත්තුවා. බෝධිසාකාව වැඩමවීම. බෝධිසාකාව වැඩමවීම අසෝක රජතුමා මහා බෝධි ආරක්ෂා කරනු පිණිසත් යට තේවාවිද්ධ පැවැත්වීම පිණිසත් රජකුමරුවරුන් අට දෙනකුගෙන් ප්‍රධාන කොට ඇති කුල රැසකට අයත් විශාල පිරිසක්දවී. බෝධී රක්ෂාරන පිරිසත් යට තේවා විදි පැවැවීම පිණිසත් කුමාරුවරුන් අට දෙනකුගෙන් ප්‍රධාන කොටගත්ත කුල රැසකටයි පිරිසක් බෝධීන් වහන්සේ සමඟ ව්වා ගංගානම් නන්දීහි සරසන ලද නැවක් මේ ඒ සඳහා සූදානම් කර ලතිබනාා ශ්‍රීමමහා බෝධීන් වහන්සේ එම නැවේ වඩා හිදවලා මෙම දූත පිරිසෙහි මූලිකත්වේ දැරුවෝ එකොලොස් නමක් මෙහිනිින් සහිත වූ සංගමිත්තා තෙරණින් වහන්සේ සහ මහා අරිත්්ට කුමරු ඇතුළු පිරිසව වුණා. පෝධීන් වහන්සේ මදූත පිරිසත් රැගත් නැව නුවරින් නික්මිලා සත් දවසකින් වින්ද්‍යයා වනය ඉක්ම වලා තාම්ර ලිප්ති තොටට පැමිනිියා පෝදීන් වහසේ මදූත පිරිසත් එක්ක නැවු නැගී හත්දවසකින් වන්ද්‍යාාවනය ඉක්මලා තාම්ර ලිප්ති කියන තොටු පොලට ආවා. මුහුදු තීරෙහි බෝධී වහන්සේ වඩා හිඳවා නැවතද රාජ්‍යයෙන් පිදවා. රජතුමා මුහුදුු තීරයේ බෝධීන් වහන්සේ වඩාහිඳවලා නැවතවරක් රාජයෙන් පිදුවයිවිදිහට තුංங்கතාවක් රාජ්‍යයෙන් පිදවා. හුඳුවත් මස සුක්ලපක්සෙහි පෑලවිය දිනේහි බෝධිරාජයා ඔසවාගෙන ස්ග්‍රීවය දක්වා ජලෙහි බැස නැවහි තැන් පත්් කළේය. හදු අපමාසේ සුක්ල පක්සේ පෑලවිය දවසේ බෝධිරාජයා ඔසවාගෙන ග්‍රීවය දක්වා ජලයෙහි බැහැලා තැන් පච් කළා. සංගමිත්තා තෙරණිය ඇතුළු මෙහෙෙනින් වහන්සේලාද මහා අරිට්ඨ කමරු ඇතුළු පිරිසත් නැවට නංවලා සෝක රජතුමාම මෙ සේ ප්‍රකාශ කලා. මම තුංවරක් දමදිවරාජ්්‍යයෙන් බෝධි රාජයා පිදවෙමි, මගේ මිත්‍ර රජතුමාද එසේ කිරේවා. මම තුන්වරක් දමදිරා බෝධි රාජ්‍යා පිදුවමි, මාගේ මිත්‍ර රජතුමාද එසේම කෙරේවා ජනුවෙන. මහ පෙරහැරෙන් නැවනැන් වූ මෙම රාජකී පිළෙස මහා බෝධිසාකාවර හැගෙන ුන්ු අපපුර පසුරොස්වත් පොය දස ලක්තිව දඹ කොළපටුණට පැමිණියා. ලංකාවේ දෙවන පතිස් රජතුමා අටර්ලොස් කුලේක ජනයා සමඟ බෝධිසාකාවත් සගමිත්තා රහත් මෙහැනී ප්‍රමුඛ භික්‍ෂුණී සංඝයත් මහත් ගෞරවෙන් පිළිගත්තා ඊට පස්සේ රාජකීය සම්මාන සහිතව මහ පෙරහැරින් අනරාධපුර මහමේ වුණාව වෙන වෙත මේ පිරිස කැඳවාගෙන ගියා දුරජාණන්හන්සේ මීට පෙර නිරෝධ සමාපත් තිසුවයෙන් වැඩසිටියආවෝද තුන් බුදුවරයන්ගේ බෝධිසාකා පිහිටි තැනයයි සලකෙන්න්නාවූද. මහමේ වුණාවියනේ එක් ස්තාානක බෝධීන් වහන්සේ පිහිටියා. එකනෙහිම බොළු මිහිකතම සාධුනාද දෙන්නාත්මෙන් කම්පාවනා සවනක් බුදුරැස් විහිදුවමින් සිදු වූ අසිරිමත් පෙළහර දුටු දෙවන පැතිස් රජතුමා යට උපහාරයක් වසයෙන් ලංකාරාජ්්‍යයෙන් බෝධිසාකාව පිදුවා. ශ්‍රීීමහාබෝධි බෝ සමිදු ලක් පොළවේ පමණක් නොවත් සිංහල ජාතියේද සිංහල දේසේද මොල් බැස ගියා. ඉතින් ඒවිදියට තමයි ශ්‍රීමහා බෝධීන් වහන්සේ වැඩම කිරීම පිළිබඳව තොරතුරු සාකච්ඡා කරන්නට තියෙන්න්නේ ඉතා දීර්ග පාඩම් නිසා අපට තරමක කාලයක් ගන්නට වෙනවා මේ තොරතුරු පිළිබඳව සාකච්ඡා කරන්නට ඉතින් ශ්‍රීීම හාබෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවාගෙන ඒම දක්වා තොරතුරු ඒ විදිහට සාකච්ඡා කරන්නට පුළුවන් ශ්‍රීමම හා බෝධීන් වහන්සේ පිළිබඳව තිබෙන්න්න වූ ඒ විසේෂ සිතදේවල් අධ ස්ථාන ඒවගේම විසේෂ කරුණුවලින් ප්‍රශ්න නිර්මාණය වෙන්නට පුළුවන් නිසායි විසේෂ කරුණුවල් තවදානගොමු කරමින් පඩම් අධ්‍යීනය කරන්නට යොමුවෙන්නට කෙල ඔබට සිහිපච් කන්න්නව දෙවැනි කොටසේදී බෝධීන් වහන්සේ හා සම්බන්ධ තවත් බොහෝ තොරතුර. සාහිත්‍යයක් නිර්මාණය වනවා බෝධීන් වහන්සේ සම්බන්ධ කරගෙන පරතුමානේ දක්වා පෝධීන් වහන්සේ සම්බන්ධවතිබෙන්න්න වූ තවත් තොරතුරු රාසියක් ඊළඟක කොටසේදී සාකච්ඡා කරන්නට බලාපොරත්ති නොසේ නම් පිරිිවන දහම් පසලා පේ ජු නාලිකාවේ දොළොස් වනි පරිච්ජෙදයි පලවෙනි කොටසන් සම්ගන්නවා ඔබට තෙරුවන් සරණයි.